හෙලෝ යාළුවනේ, කොහමද ඔයාලට? ඔයාලා හොඳින් ඉන්නව නේද? ඔන්න මම නම් හොඳින්. කොරියාවේ සම හිව්ගයක, ඒ කියන්නේ රස්නේ කාලට දෙන නිවාඩුවත් එක්ක තමයි ඔන්න අද අලුත් වීඩියෝ එකක් කරන්න කියලා හිතුනේ. හැමෝම අහලා තිබුණා කොහමද අයියේ නවාතන් පහසුකම් කියලා කොරියාවේ, කොරියාවට වැඩ කරන්න ආවට පස්සේ. ඔන්න අද කියලා දෙන්න යන්නේ නවාතන් පහසුකම් ගැන තමයි. ලංකාවේ අපි ලංකාවේදී ජීවත් වෙන්නේ සාමාන්‍යයෙන් ওই සිමෙන්ති වලින් හදාපු ගඩොල් තියලා බැඳපු හොඳ ගෙවල් වල තමයි. එතකොට කොරියාවට ආවට පස්සේ යාළුවනේ කම්පැනියෙන් දෙන නවාතැනක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. කොරියාවේ වැඩිපුරම 60%ක් 70%ක්ම විදේශිකයන්ට කම්පැනියෙන් ලබා දෙන්නේ කන්ටේනර් පෙට්ටි වල ජීවත් වෙන්න තමයි. තියෙන්නේ මෙහෙට ආවට පස්සේ කන්ටේනර් පෙට්ටියක් තමයි අපේ නවාතැන විදියට හම්බු වෙන්නේ. කොරියන් කට්ටිය විශේෂයෙන් ගෙවල් වලට ගොඩක් ලැජිකමක් දක්වන්නේ නැහැ. මොකද යාලා ජීවත් වෙන්නේ පාත් කියලා තමයි කොරියන් භාෂාවෙන් කියන්නේ. ඒ කියන්නේ ෆ්ලැට් වල තමයි මේ ජීවත් වෙන්නේ කට්ටිය. 90%ක්ම ඉන්නේ ඒ විදියට තමයි. කොරියන් අය කැමති නැහැ සාමාන්‍යයෙන් ගියක් හදලා එහෙම ජීවත් වෙන්න. ඒක නිසා වැඩි අවධානයක් යොමු කරන්නේ නැහැ නිවාස වලට. ඒ වගේම තමයි ඉතින් අපි කම්පැනි එකට ගියාට පස්සේ ඒ කම්පැනියෙන් වැඩිපුරම හම්බ වෙන්නේ අපිට කන්ටේනර් වල ජීවත් වෙන්න තමයි. කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවයි ජීවත් වෙලක් වැඩිම පිරිසක් ජීවත් වෙන්නේ කන්ටේනර් පෙට්ටි වල තමයි. විශේෂයෙන්ම ධීවර ආපු අයට තමයි වැඩියෙන්ම තියෙන්නේ කන්ටේනර් පෙට්ටි වල ජීවත් වෙන්න. ඔන්න අදත් ඇවිල්ලා තියෙන්නේ ලස්සන ලොකේෂන් එකකට. මෙතන තියෙන්නේ මාඩු ෆාම් වල වැඩ කරන අය තමයි මෙතන ඉන්නේ. මෙතන ඉන්නවා වියට්නාම් ඉන්නවා, තායිලන් ඉන්නවා, ලංකාවෙත් කට්ටිය ඉන්නවා. මෙතන පිටින් පේන පෙනුම නෙවෙයි, ඇතුලේ තියෙන්නේ. මම කන්ටේනර් පෙට්ටි වල ඉඳලා තියෙනවා. ඇත්තටම කතා කරොත් ගොඩක් පහසුයි. ඒ කියන්නේ අපි ටිකක් බයයි ඉතින් කන්ටේනර් පෙට්ටි එකේ ඉන්න මුලින්ම ආවට පස්සේ. මං කියන්නේ සමහර කන්ටේනර් පෙට්ටි හොඳයි, සමහර ඒවායි පොඩ්ඩක් තියෙනවා ඉතින් අවුල් තැන්. මොකද ටොයිලට් එකක් එහෙමෙන් තියෙන කන්ටේනර් පෙට්ටි තියෙනවා, නැති ඒවත් තියෙනවා. ඒ කියන්නේ ටොයිලට් එකක් නැත්තේ නැහැ, ටොයිලට් එකක් තියෙනවා. ටිකක් එහාට යන්න ඕන ටොයිලට් එකකට. පොදු ඇසිගිලියට තමයි යන්නේ. ඒක ටිකක් දුරට යන්න දිනනවා. ඒ වුණාට කන්ටේනර් පෙට්ටි තියෙන්නේ ටිකක් මෙහා මේ බීච් සයිඩ් එකට වෙන්න තමයි කන්ටේනර් පෙට්ටි තියෙන්නේ. කොරියාවට එනකොට හම්බ වෙන්නේ කන්ටේනර් පෙට්ටිය. හැබැයි පොඩ්ඩක් අපි ඇවිල්ලා අස්පස් කරගෙන එහෙම හදාගන්න ඕනේ. හැබැයි ඒකේ අවශ්‍ය කරන ඒවා ඔක්කොම සියල්ලම තියෙනවා. AC එක හයි කරලා තියෙනවා. එතකොට පොළොවට ෆ්ලෝ හීට් එක ඒකත් හම්බ වෙලා තියෙනවා. එතකොට මේකටත් ගෑස් වතුර සියලුම දේ හම්බ වෙලා තියෙනවා. මොකද ඒ ඔක්කොම කම්පැනියෙන් ෆ්‍රී දෙන නිසා. අපි පිටින් කාමරයක් අරන් ජීවත් වෙන්න ගත්තින් අපිට ඒව ඔක්කොටම ගාණක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒක නිසා කම්පැනියෙන් සාමාන්‍යයෙන් වැඩිපුරම හම්බ වෙන්නේ මෙන්න මේ කන්ටේනර් පෙට්ටි තමයි. මේ කන්ටේනර් පෙට්ටි වල ජීවත් වෙනකොට ඉතින් අපිට සල්ලි ගොඩක් වියදම් වෙන්නේ නැහැ. නැත්නම් ওই ෆ්ලෝ හීට් එක දානකොට මේ සීතල කාලට තමයි ෆ්ලෝ හීට් එක දාන්නේ. ඒ කාලට ගොඩක් ලොකු වියදමක් යනවා යාළුවනේ. ඒ වියදම ඔක්කොම ඉතුරු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ගෑස් වලට. ගෑස් මිල ගොඩක් යනවා සාමාන්‍යයෙන් ෆ්ලෝ හීට් වැඩ කරන්න ගෑස් වලින්. ඒක නිසා තමයි ගොඩක් වියදම වැඩි වෙන්නේ. රූම් එකක් පිටින් ගත්තට පස්සේ ඒකට කී මණි එකක් තියන්න ඕනේ. පෙක් මාන සාමාන්‍යයෙන් කිපෙක් පෙක් මානමක් කෝසිප් මානමක් වගේ ටිකක් ලොකු මුදලක් කී මණි එක වශයෙන් තියන්න ඕනේ. වගේම සල්ලි ගොඩක් වියදම් වෙනවා ඉතින් පිටින් කාමරයක් අරන් අපි ජීවත් වෙන්න ගත්තොත් මම ඔයාලට පෙන්නන්නම් කොහොමද ජීවත් වෙන්නේ කියලා මේ කන්ටේනර් පෙට්ටියක. ඒක තමයි විශේෂයෙන් ඔයාලා දැනුවත් කරන්න ඕනේ. දැන් ලංකාවේ ඉඳන් කොරියාවට එන අපේ යාළුවෝ එකපාරට ආවට පස්සේ බය වෙනවා. අනේ මට බෑ මේ කන්ටේනර් පෙට්ටියක ඉන්නේ. ඊටමත් මේ සමහර කන්ටේනර් පෙට්ටිය ඔය පහළු තැන්වල මිනිස්සු ගැවසෙන්නේ නැති තැන්වල තමයි මේ කන්ටේනර් පෙට්ටිය ගෙනත් දාලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපේ අය ටිකක් බය වෙනවා. මෙහෙ ඇවිල්ලා එහෙම කතා කරපු අයත් ඉන්නවා. අයියේ කන්ටේනර් පෙට්ටියක් තියෙන්නේ, මේකේ කිසිම දෙයක් නැහැ, වයිෆයි ඇත්තෙත් නැහැ, වතුර ඇත්තෙත් නැහැ, එහෙම කියලා කතා කරලා තියෙනවා. ඒක හදා ගන්න ඕනේ ඉතින් අපි සජන්ින්ම එක්ක ටිකක් කතා කරාට පස්සේ. ඉතින් සජන්ින් මේක අපිට හදලා දෙන්න ඉඩ තියෙන හොඳ සජන්ින් කෙනෙක් නම්. සාමාන්‍යයෙන් මේ හැම සජන්ින් කෙනෙක්ම
එහෙම කිව්වට පස්සේ වයිෆයි අරව මේවා අරගෙන දෙනවා. ඒ වගේම තමයි ඉතින් ඉන්න තැන පිළිවෙලකට තියාගෙන ඉතින් ලස්සනට ජීවත් වෙන්න ඕනේ. මේ කට්ටිය නම් ඔන්න වගා කරලා තියෙනවා මෙතන. මේ ලංකාවේ ක්ලයිමේට් එක වගේ තමයි තියෙන්නේ මේ. ඕනම දෙයක් වගා කරගන්නත් පුළුවන්. මේ කට්ටිය ඔන්න වගා කරලා තියෙනවා. අපි එනම් බලමු ගිහිල්ලා කාමර කොහොමද කියලා බලලා ඇවිල්ලා ඉතුරු ටික කතා කරමු. යමු ගිහිල්ලා බලමු කාමර කොහොමද කියලා තියෙන්නේ. ඔන්නෝ තමයි යාළුවනේ මෙතන ලොකේෂන් එක තියෙන්නේ. මෙතන ඔක්කොම තියෙන්නේ කඳුරු යංසිච්චන් මේ කැඩිච්ච කොටු මේ හදන්න තමයි මෙතන ගෙනත් දාලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහා තියෙන කොටු වල රිජ් ෆෝම් කැඩිච්ච ඒවා තියෙනවා. ඒවා අර එහා පැත්තේ තියෙන කොටු වල රිජ් ෆෝම් අලුතෙන් ගහලා තියෙනවා. අන්න ඕවා හදන්න තමයි මෙතනට මේවා ඇදන් ඇවිල්ලා දාලා තියෙන්නේ. මේකේ වතුර සැරෙන් සැරේට වැඩි වෙනවා. මේ බැම්ම ගන්නටම මේ බැම්ම උසටම වතුර එනවා යාළුවනේ. සාමාන්‍යයෙන් අර අතනක් තියෙනවා ගෙවල්. ඒවත් මුහුද මැද්දේ නක්සි, ඒ කියන්නේ මාළු අල්ලන්න හදාලා දාලා තියෙන මේ ගෙවල් තමයි එතනක් තියෙන්නේ. ඒවත් හදන්න තමයි මෙතනට ගෙනත් දාලා තියෙන්නේ. ඔන්නෝම තමයි යාළුවනේ මෙතන ලොකේෂන් එක තියෙන්නේ. අපි බලමු ගිහිල්ලා කන්ටේනර් පෙට්ටි වල ජීවිතේ කොහොමද කියලා. ඔන්නෝම තමයි මුලින්ම එනකොටම යාළුවනේ කන්ටේනර් පෙට්ටි තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ දනකඩාවල පස්සේ ටිකක් වාරට මේ වගේ කන්ටේනර් පෙට්ටි දාගිටියානේ මේ වයිද අපිට ජීවත් වෙන්න තියෙන කියලා ගොඩක් බය හිතෙනවා. එහෙම නෙමෙයි ගොඩක් මේ පිටින් පෙවුනාට මේ විදියට ඇතුළට ගියාට පස්සේ ගොඩක් හොඳයි. කන්ටේනර් පෙට්ටි හරි නිදහස් ඇත්තටම යාළුවනේ. ඔන්න යාළුවනේ වොෂ්රූම් තියෙන්නේ මෙන්න මේ විදියට තමයි. මෙතන අපිට අවශ්‍ය කරන ඇඳුම් හොද ගන්න වොෂින් මැෂින් තියෙනවා. මෙතන තියෙන බොයිලරුව අපි අමු බලන්න. මේකනම් මේ පෙට්ටිය නම් යාළුවනේ මොනවද දන්නේ නැහැ මේකේ තියෙන්නේ. පොඩ්ඩක් අරලා බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. මේකේ තියෙන්නේ යාළුවනේ මාළු ෆාම් හදන්න අවශ්‍ය කරන කඹ, ඒවට අවශ්‍ය කරන දේවල් තමයි මෙතන තියෙන්නේ. මේක තමයි ගබඩාව. අපි බලමු ගිහිල්ලා කොහොමද කියලා. මේ කාමරවල නම් ඉන්නේ ලංකාවේ යාළුවෝ තමයි. අපි බලමු මෙන්න මේ පැත්තේ කාමරවල නම් තින්නේ වියට්නාම්මයි තමයි. ඔන්නෝම තමයි මෙතන වියට්නාම් අයගේ කුස්සිය තමයි මේ. මෙතන ඉඳන් තමයි කෑම පිළියෙල කරන්න තියෙන්නේ. ඉතින් හොඳ view එකක් බුත් තියෙනවා. මෙතන එළියට පස්සට පස්සේ මෙතන තියෙනවා බීලා හරක් බෝතල් අම්පානක බීලා තියෙනවා ගෝලයෝ. ඉස්ටිගත් මෙතන තියෙනවා. ඔන්න බලන්න යාළුවෝ මෙතන එළියට පස්සට පස්සේ ලස්සන view එකක් තමයි තියෙන්නේ. මේක තමයි යාළුවනේ වියට්නාම් අයගේ කාමර. කාමර ඇතුළේ උණු විතර තමයි තියෙන්නේ. මේක ඇතුළට යන්න ටිකක් බෑ කවුරුත් නැති නිසා. ඉන්නවනම් යන්න පුළුවන්. අපි ලංකාවේ අයගේ කාමර ඇතුළ මම ඔයාලට පෙන්නන්න. මේක වියට්නාම් අයගේ කාමර. මේ මෙතනක් තියෙනවා කාමරයක්. බලමු මේකට ගිහිල්ලා කොහොමද කියලා. මේක නම් අපේ ලංකාවේ යාළුවෝ තමයි ඉන්නේ. මෙන්න මෙතන මේ විදියට තියෙනවා රූම් එක. AC එක මෙහෙම අය කරලා තියෙනවා. විදියට තමයි යාළුවනේ මෙතන රූම් එකක් තියෙන්නේ. මේ යාළුවෝ ඔක්කොම හදාගත්ත විදිය තමයි මේක. ඒ වගේම තමයි මෙතනත් තව රූම් එකක් මේකෙත් තියෙන ඇඳත් හදාගෙන තව යාළුවෙක් ඉන්නවා. මෙතනත් තව එක්කෙනෙක් ඉන්න පුළුවන්. මේ කාමරේ පොඩි වුණාට කට්ටිය ගොඩක් දෙනෙක්ට ජීවත් වෙන්න පුළුවන් විදියට තමයි හදලා තියෙන්නේ. මේ අනිත් කාමරේ මෙතන තමයි ඒකේ කිචන් එකක් තියෙන්නේ. කිචන් එකයි ඒ විදියට තමයි. මේ කාමරේ නම් ටිකක් අපිලි වෙලයි. බලමු කොහොමද කියලා ඇතුළට ගිහිල්ලා. ඇතුළට නම් ටිකක් ගඩන් එකක් දාලා හදාගෙන තියෙන්නේ. මේක තනි කාමරයක්. මේක බලමු අපි කොහොමද කියලා. යාළුවෝ තාම නිදි. මේ කාමරේ නම් ගොඩක් ලස්සනයි. හොඳට හදාගෙන තියෙනවා. මෙතන ඇඳුම් රැක්ක් තියෙනවා. හොඳට ඇඳුම් එල්ල ගන්න. තාම යාළුවෝ නිදි. මෙතනත් අපේ යාළුවෝ දෙන්නේ නිදි. හොඳට මෙතන කියන මෙතන
සෝපාවක් තියෙනවා පස්සරට හදාගෙන අන්න මේ විදිහට තමයි යාළුවනේ මේ කාමරෙත් තියෙන්නේ. මේ කාමර වල ජීවත් වෙන එක ටිකක් හොඳයි, කිසි කරදරයක් නැහැ, සත්පත්ත අඩුයි. දැන් බලමු අනිත් කාමරෙත් ගිහිල්ලා බලමු. මේ වියට්නාම් එකේ කාමරයක් තමයි මේකත්, ලස්සනට තියෙනවා ඇඳවල යාළුවා හදාගෙන ඔක්කොම තියෙනවා. මෙතන AC එකක් තියෙන, හැම එකේම AC එකක් තියෙනවා යාළුවනේ. ඒක නිසා පොළොවට බ්ලෝ හීට් එකකුත් තියෙනවා. විදියට තමයි තියෙන්නේ ලස්සනට කාමරේ පිළිවෙලට තියාගෙන ඉන්නවා කට්ටියම. ඔය විදියට තමයි ලොකේෂන් එක තියෙන්නේ. මෙතන නම් මේ කාමරේ නම් ගොඩක් ලස්සනයි. මේ කන්ට්‍රිබියුටල් ජීවත් වෙන අය වගා කරගෙන ජීවත් වෙනවා. බර්මු ඊළඟට මොනවද මේ වගා බිමේ තියෙන්නේ කියලා මේ ඔන්නයාලනේ මෙතන තියෙනවා කොච්චි පැල, කොච්චි තමානක් තමයි තියෙන්නේ. පේනවනේ කොච්චි හැදිලා තියෙනවා. මෙතනක් තියෙන්නේ වෙනස් සිටිය කොච්චි. මෙතන තියෙන්නේ වෙනස් සිටිය මිරිස් ජාතියක් තමයි. මේ තියෙන්නේ පිපිඤ්ඤා වලක් තමයි මේක. පිපිඤ්ඤා වලක් තියෙනවා මෙතන. ඒ වගේම තමයි මෙතන මුංචි වලත් කොහෙද තියෙන්නේ එක. ඒ වගේම තමයි යාළුවනේ තක්කාලි ගස් ගෙදරට අවශ්‍ය කරණියම සාමාන්‍ය චුට්ටු චුට්ටු වගා කරගත්තට පස්සේ හදිසියට කඩේට දුවන්න ඕනේ නැහැ. මේ වැත්තේ තියෙන අලීම කියනවා යාළුවනේ. හැබැයි සාරවත් විදියට පැල වෙලා තියෙනවා. පේනවනේ සාරවත් විදියට පැල වෙලා තියෙනවා. නිමිති වගාවකුත් තියෙනවා මෙතන. පේනවනේ නිමිති. ලංකාවේ අපේ ආහාර ඇටගෙන්නගෙන මෙහි පැල කරගෙන තමයි පැල හදාගෙන තියෙන්නේ. ඒ වගේම තමයි අතන තියෙන ඔය ආලෝනේ හරිවිල. හරිවිලක් තියෙනවා. ඒ වගේම තමයි ආලෝනේ මෙන්න මෙතන තියෙනවා කොමඩු ගෙඩිය. කොමඩු ගෙඩියකුත් තියෙනවා. ඔයාලත් කොරියාවට ආවට පස්සේ මොනවා හරි අට ටිකක් ගෙනල්ලා රෙස්ට් එක හම්බ වෙච්ච වෙලාවට මේ කට්ටිය කැමදාම උදේ 6ට ගිහිල්ලා හවස 6:00 හමාර වෙනකම් වැඩ කරනවා. එහෙම ඇවිල්ලා තමයි මේ විදියට පැල තව අනුකුත් දාගෙන ඒකට සාත්තු කරගෙන කෑමත් හදාගෙන ගොඩක් කට්ටක් කන්නේ. ඉතින් කොරියාවේ කොල්ලු ජීවත් වෙන්න අන්න යාළුවනේ පරදා නිලහලක් තියෙනවා. මේ තියෙන්නේ කරවිල. කරවිල වගාවෙන් කඩාගත්තේ තමයි. බණ්ඩක්ක තියෙනවා. එතකොට තියෙනවා මාළු මිරිස් තියෙනවා. තක්කාලි ලීමක් තියෙනවා. මේක අවුස්සන්න ටිකක් අමාරු. ඔන්න ඔය විදිහට තමයි පරදාව නෙලාගෙන තියෙන්නේ අපේ යාළුවෝ. ලංකාවේදී උනන්දු නැති වුණත් කොරියාවට ආවට පස්සේ ගොඩක් උනන්දුවෙන් වගා කරගෙන ගොඩක් ලස්සනට ජීවත් වෙන පොල්ලෝ සෙට් එකක් තමයි හැදෙන්නේ කොරියාවෙන්. ඒ අතින් කොරියාවට ගොඩක් ස්තුති කරන්න ඕනේ. ඒ වගේම යාළුවනේ කියන්න ඕනේ මේක ලංකාවේ ඉඳන් කොරියාවට ආවට පස්සේ කොරියාවේ ජීවිතයට හැඩ ගැහෙන පොල්ලෝ කන්ටර පෙට්ටියක ජීවත් වුණත් හොඳට වගා කරගෙන පරදාවත් හොඳටම තියෙනවා. ඔයාලා දැක්කනේ කොහොමද කියලා. ඒ විදියට අපි හැඩ ගැහිලා තියෙන කොරියාවට ආවට පස්සේ ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි ලංකාවේ උදේ නැගිටිනකොට ගොඩක් පරක්කු වෙනවා. ගොඩක් මහන්සියලා වැඩ කරලා ආවට පස්සේ ආයේ කිසිම දෙයක් කරන්නේ නැහැ. එතනින් පස්සේ ගොඩක් අමාරු. අම්මා හදලා දෙන බත් එක කාලා, අම්මා හදලා දෙන කෝපි එක බීලා, පිටි එක බීලා එහෙම ආයේ නිදා ගන්නවා. ඒ වගේ නෙවෙයි කොරියාවට ආවට පස්සේ ඔක්කොම වැඩ ටික, සියලුම වැඩ ටික තනියෙන් තමයි කරගන්න තියෙන්නේ යාළුවනේ. ඔයාලා බය වෙන්න එපා. ආපු හැටි කලබල වෙලා මට මේවා ඉන්න බෑ එහෙමයි කියලා යන්න හදන්න එපා. මේ මම නම් හිතන විදියට කොරියාවේ හොඳටම වියදමන් නැතුව ජීවත් වෙන්න පුළුවන් එකම තැන තමයි මේ කන්ටර පෙට්ටිය වල. ජීවිතේ ඇත්තටම හරි නිදහස්. මෙතන සජන් නිම්ල ඇවිල්ලා ඇඟිලි පැඟිලි ගහන්න නැහැ. අපිට අවශ්‍ය විදියට ජීවත් වෙන්න පුළුවන් මෙතන. ඒ වගේම තමයි ටොයිලට් එකක් නැති එක තමයි ටිකක් ප්‍රශ්නකට තියෙන. ටොයිලට් එක ටිකක් එහාට යන්න ඕනේ. සාමාන්‍යයෙන් 50ක් 60ක්ම කන්ටේනර් ජීවිතේ තමයි කොරියාවේ අපිට ආවට පස්සේ ගෙවන්න සිද්ධ වෙන්නේ. ආවට පස්සේ කන්ටර පෙට්ටියට හම්බෙන්නේ වාට කොට්ටේ
වෙස්ට් එකයි තමයි හම්බ වෙන්නේ. නිකම් බිම තමයි මුල් දවස්වල නිදා ගන්න සාමාන්‍යයෙන් හම්බ වෙන්නේ. මමත් එහෙම ඇවිල්ලා බිම නිදාගත්ත අවස්ථා ගොඩක් තිබුණා. ඒ විදිහට තමයි මුලින්ම ආවට පස්සේ මටත් හම්බුනේ. සාමාන්‍යයෙන් කම්පැනි වල ඉන්න අයටත් මේ විදිහට කන්ටේනර් පෙට්ටි හම්බ වෙන අවස්ථා තියෙනවා. එහෙම හම්බ වුණාට පස්සේ ඔයාලා ඒව රිජෙක්ට් කරන්න එපා. ඒවයි ජීවත් වෙන්න මොකද ලොකු ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. මාසෙට ඕසිප් මානමකට ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් ඔයාලට ඉතුරු කරගන්න පුළුවන්. නැත්නම් පිටින් කාමරයක් ගත්තොතින් ලොකු මුදලක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඔය විදිහට තමයි ඔන්න අද කන්ටේනර් පෙට්ටි ජීවිතය ගැන ඔයාලට මම කියලා දුන්නේ. යාලුනේ මේක පිටලා තියෙන්නේ ටිකක් අමුතුම ආකාරයක තමයි. බලමු අපි ටිකක් දුරට ගිහින් ලොකේෂන් එක කොහොමද කියලා තියෙන්නේ. ඔන්න ඔතන තමයි යාළුවනේ පොදු ඇසිකිළිය තියෙන්නේ. හැන්න එතනට යන්න ඕනේ අපි ටොයිලට් යනවා නම්. නොතන්ට යන්න ඕනේ ටොයිලට් යනවා නම්. නෝම තමයි කන්ටේනර් පිටි වලට ඉන්න තියෙන්නේ මෙයාලයි. එහෙනම් යාළුවනේ කන්ටේනර් පෙට්ටි ජීවිතය ගැන කියලා දුන්නාද? ඔන්නෝම තමයි කොරියාවට ආවට පස්සේ අපිට ජීවත් වෙන්න තියෙන්නේ. ඔයාලා පොඩි හරි දැනීමක් ලබා ගත්තයි කියලා මම විශ්වාස කරනවා. ක්‍රියාවට ආවට පස්සේ බය වෙන්න එපා. හැමෝන්ට මේ විදිය ගෙවල් නෙවෙයි හම්බ වෙන්නේ. මීට වඩා වෙනස් ගෙවලුත් හම්බ වෙන්න ඉඩ තියෙනවා. එහෙනම් යාළුවනේ ගිහින් එන්න හැමෝම පරිස්සමෙන් ඉන්න. කොරියාවට එන්න ඉන්න අයට ඉක්මනට කොරියාවට එන්න ලැබෙන්නේ කියලා මම සුබපතනවා. එහෙනම් ගිහින් එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. මේක තමයි කන්ටේනර් ජීවිතේ කොරියාවේ.